welcome to my YouTube channel. ඔබ සමගිත සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ letter writing ලිපි ලිවීම. මෙය GCE ordinary level examination එහෙම නැත්නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රශ්නේ ඔබට ලැබෙන්නේ ලිපියක් සමග bar chart, pie chart or table එකක් ඔබට ලැබෙනවා. මෙහිදී ඔබට තෝරගන්න පුළුවන් ඔබ ලිපිය ලියනවාද, එහෙම නැත්නම් bar chart, pie chart, table වලින් එකක් ඔබට දී තියෙනවා. එයින් එකක් තෝරා ගන්නවාද කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්. ඉතින් අප සාමාන්‍ය පෙළ කරන දුවල පුතාලට මා අද කියා දෙන්න යන්නේ කොහොමද අපි නිවැරදිව ලිපියක් ලියන්නේ කියලා. ඔබ විභාගයේදී මේ ප්‍රශ්නය තෝරා ගත්තත් නැතත් ඔබ අපොස උසස් පෙළ විභාගයේදී මුහුණ දෙන ජෙනරල් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් ඔබට ලිපි දෙකක් ලැබෙනවා. ඒ අනිවාර්ය ප්‍රශ්නයක් බවත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රායෝගිකව මේන් පුහුණුවක් ලැබුවාම අපොස උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නත් ඉතාම පහසු වෙනවා. මම මෙහිදී ලිපි ලිවීමට අවශ්‍ය සියලුම මූලික කාරණා මෙහි අඩංගු කරලා තියෙනවා. අපිට ලැබෙන ලිපි වර්ග දෙකයි විධිමත් සහ අවිධිමත් ලිපි. උදාහරණ සහිතව මොඩල් ලෙටර්ස් 7ක් සමගින්ම ඒකම අභ්‍යාස 40ක් ඔබට තියෙනවා. එම අභ්‍යාස 40 පිළිතුරු මා මෙහි සඳහන් කරලා තියෙනවා. මේ විශේෂත්වය තමයි මේ ලිපි සියල්ලම ඉතාම සරල භාෂාවෙන් සකස් කරලා තියෙන එක. ඉතින් ඔබට පුළුවන් මෙය හදාරලා ලිපි ලිපි පිළිවඳව පුළුල් දැනුවක් ලබා ගන්න. අපි දැන් බලමු කොහොමද මේ ලිපි ලියන්නේ, ලිපි වර්ග මොනවද, ඒකම ඊට ඇති උදාහරණ. Letter writing. ලිපි ලිවීම. Letters. We have two kinds of letters. අපිට ලිපි වර්ග දෙකක් තියෙනවා. Formal විධිමත්, informal අවිධිමත්. Formal letters අපි හඳුන්වනවා official කාර්යාලීය ලෙසත්. Informal letters අපි හඳුන්වනවා personal පුද්ගලික ලිපි ලෙසත්. Formal letters අපි තවදුරටත් හඳුන්වනවා business letters නැත්නම් ව්‍යාපාරික ලිපි. Informal letters අපි තවදුරටත් හඳුන්වනවා friendly letters මිතුරු ලිපි කියලා. එහෙනම් අපි දැන් දැනගත්තා අපිට ලිපි වර්ග දෙකක් තියෙනවා, විධිමත් formal letters, අවිධිමත් informal letters. ඉන්පසුව අපිට බලන්න පුළුවන් විධිමත් ලිපියක ආකෘතිය, the format of a formal letter. මෙහි සඳහන් වෙන්නේ සියලුම කාරණා ලිපියේ වම් පැත්තේ. මුලින්ම අපි යොදනවා writer's address, ලියන්නාගේ ලිපිනය. එසේ නොමැතිනම් අපි හඳුන්වනවා sender's address කියලා, යවන්නාගේ ලිපිනය. ඉන් පසුව අපි date, දිනයේදී යුතුයි. දෙවැනියට receiver's designation, ලැබෙන්නාගේ තනතුර. receiver's address, ලැබෙන්නාගේ ලිපිනය. ඉන් අනතුරුව courier's greeting or salutation, ආචාර සම්පන්න පිළිගැනීම හෝ ආචාරය. courier's greeting or salutation. Underline subject of the letter, යටින් ඉරියෙන්දි ලිපියේ තේමාවයින් පසුව අපි යොදනවා. body of the letter, ලිපියේ අන්තර්ගතයයින් පසුව අපි යොදා ලිපි අවසන් කිරීමට මත්තෙන්
අපි courageous leave taking ආචාර සම්පන්න වෙන්න යාම එසේ නොමැතිනම් අපි හඳුන්වනවා complimentary clause ප්‍රශංසාත්මක අවසානය කියලා. ඉන් පසුව අර writer නැත්නම් leave කෙනා sender එහෙම නැත්නම් ඒ ලිපිය යවව කෙනාගේ signature අස්සන අපි දිය යුතුයි. ඉන් පසුව writer's name ලියන්නගේ නම එහෙම නැත්නම් sender's name යවන්නාගේ නම writer's designation ලියන්නගේ තනතුර name of the institution ආයතනයේ නම මෙන්න මේ ආකාරය තමයි විධිමත් ලිපියක ආකෘතිය ඔබ මේ හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් ඉන් පසුව අපි ඒට බලමු උදාහරණයක් an example for the format of a formal letter විධිමත් ලිපියක ආකෘතිය සඳහා මා උදාහරණයක් අරගෙන තියෙනවා මුලින්ම අපි writer's address නැත්නම් sender's address ලියන්නගේ ලිපිනේ නැත්නම් යවන්නාගේ ලිපිනේට මා උදාහරණයක් අරන් තිනවා number 97 upon 4 මහවිල පානදුර ඉන් පසුව date දිනය දෙලා තිනවම 2026/6/18 ලෙස ඉන් පසුව දෙවෙනියට මා යොදලා තිනවා receivers designation ලැබෙන්නාගේ තනතුර තනතුර ලෙස ද මැනේජර් රිසීවර්ස් ඇඩ්‍රස් ලැබෙන්නාගේ ලිපිනය මැරීනා බුක් ෂොප් නම්බර් 20 ගෝල් රෝඩ් මාතර ඉන්පසුව මා යොදලා තිනවා කරේටර්ස් ග්‍රීටින් නෝ සැලුටේෂන් ගෞරවාන්විත ආමන්ත්‍රණය නැත්නම් ආචාර්ය මං යොදලා තිනවා එය ඩියර් සර් මැඩම් ලෙස යොදා තිබෙනවා Underline subject of the letter යටි නිරියැඳි ලිපියේ තේමාව මම ලිපියේ තේමාවට යොදන් තින්නේ මෙතන inquiry regarding the sponsorship ඉන් පස්සේ body of the letter ලිපියට අනුකූලව ඔබ ලිපිය සකස් කරගත යුතුයි ලිපිය අවසානයේදී අපි thank you කියන පදය යොදන්න ඕන ඉන් පස්සෙ courageous leave taking ආචාර සම්පන්න සමු ගැනීම Yours faithfully ලෙස මෙහි යොදා තිනවා. ඉන් පසු signature අස්සන ලියන කෙනාගේ writer's name ලියන කෙනාගේ නැත්නම් sender's name යවන කෙනාගේ නම සඳහන් කරලා තිනවා. මංජුල මිගාර ඊගාට writer's designation ලියන කෙනාගේ තනතුර the chairman name of the institution ආයතනයේ නම Mingo Ads Limited මෙන්න මම උදාහරණයකින් ඔබට දැන් පැහැදිලි කළා විධිමත් ලිපියක් The format of an informal letter අවිධිමත් ලිපියක ආකෘතිය Writer's address ලියන්නාගේ ලිපිනය එහෙම නැත්නම් අපි කියනවා sender's address යවන්නාගේ ලිපිනය date දිනය Courageous greeting or salutation ආචාර සම්පන්න පිළිගැනීම හෝ ආචාරය body of the letter ලිපිය අන්තර්ගතය Courageous leave taking ආචාර සම්පන්න වෙන්ව යාම complimentary clause ප්‍රශංසාත්මක අවසානය writer's name ලියන්නාගේ නම එහෙම නැත්නම් sender's name යවන්නාගේ නම මෙය තමයි අවිධිමත් ලිපියක ආකෘතිය. ඉන් පසුව අපි බලමු අවිධිමත් ලිපියක ආකෘතිය සඳහා උදාහරණයක්. An example for the format of an informal letter. මෙහි මා ලිපිනයක් යොදා තිනවා writer's address ඒ කියන්නේ ලියන්නාගේ ලිපිනය නැත්නම් sender's address යවන්නාගේ ලිපිනය. Number 902 මානෙල් ලේන් මාතර. ඉන් පසුව දිනය date මා යොදා තිනවා. ඉන් අනතුරුව courageous greeting no salutation ගෞරවාන්විත ආචාර්ය මා යොදලා තිනවා එදිය මොහාන් ලෙස. ඉන් පසුව body of the letter ලිපිය සංයුතිය. ඊගාවට courageous leave taking ගෞරවාන්විත අවසානය complimentary clause
with love කියන එක මා මෙහි යොදා තිනවා. ඉන් පසුව writer's name ලියන කෙනාගේ නම, එහෙම නැත්නම් sender's name යවන්නාගේ නම මිහිරංග ලෙස මා පාවිච්චි කර තිනවා. මේ එක් උදාහරණයක් ඔබට සපයා ඇති අවිධිමත් ලිපියක් සඳහා. ඉන් පසුව මා ඔබට උගන්වන්න බලාපොරොත්තු වන්නේ මේ අපිට අවශ්‍ය කරන විශේෂ වාක්‍ය සහ වචන the words or phrases we use commonly in formal letters to show the courageous greeting or salutation ආචාර සම්පන්න පිළිගැනීම හෝ ආචාර්ය පෙන්වීම සඳහා විධිමත් ලිපිවලදී පොදුවේ භාවිතා කරන වචන හෝ වාක්‍යාංශ විධිමත් ලිපිවලදී අපි ලිපි ආරම්භයේදී යෙදෙන මේ ආචාර සම්පන්න පිළිගැනීම එහෙම නැත්නම් ආචාර්ය dear sir madam එහෙම නැතිනම් dear නැතුවත් අපිට පුළුවන් sir madam කියා පාවිච්චි කරන්න. ඉන් පස්සෙ ආයි බලමු the phrases we use commonly in formal letters to show the courageous leave taking or complimentary close ආචාර සම්පන්න වෙන්නව යාම හෝ ප්‍රශංසාත්මක අවසානයේ පෙන්වීම සඳහා විධිමත් ලිපිවලදී පොදුවේ භාවිතා කරන වාක්‍යාංශ yours faithfully ඔබේම විශ්වාසනීයව yours sincerely ඔබේම අවංකව ඔබට මේ වචන දෙකෙන් එකක් ලිපියේදී අවසානයේට පාවිච්චි කරන්න පුළුවන් ඉන් පසුවයි බලමු the words or phrases we use commonly in informal letters to show the courageous greeting or salutation ආචාර සම්පන්න පිළිගැනීම හෝ ආචාර්ය පෙන්වීම සඳහා අවිධිමත් ලිපිවලදී පොදුවේ භාවිතා කරන වචන හෝ වාක්‍යාංශ dear ආදරණීය dearest ඉතා ආදරණීය my dear මගේ ආදරණීය මේ වචන වලින් එකක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් අවිධිමත් ලිපියක් සඳහා ඉන්පසුව the phrases we use commonly in formal letters to show the courageous leave taker or complimentary close ආචාර සම්පන්න වෙන්නව යාම හෝ ප්‍රශංසාත්මක අවසානයේ පෙන්වීම සඳහා අවිධිමත් ලිපිවලදී පොදුවේ භාවිතා කරන වාක්‍යාංශ yours faithfully ඔබේම විශ්වාසනීයව yours sincerely ඔබේම අවංකව yours loving ඔබේම ආදරණීය yours lovingly ඔබේම ආදරණීයව yours very sincerely ඔබේම ඉතා අවංකව yours forever ඔබේම සදාකාලිකව very sincerely yours ඉතා අවංකව ඔබේම yours affectionately ඔබේම ආදරණීයව මෙම වැකි වලින් එකක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඔබ ලිපිය අවසන් කරනකොට අවිධිමත් ලිපියක් අවසන් කරනකොට ඉන් පසුව මා ඔබට to your attention ඔබේ අවධානයට මේ ලිපි ලිවීමේදී ඔබට අවශ්‍ය කරන වාක්‍ය කිහිපයක් මෙහි සටහන් තබනවා මම හිතනවා ඔබට මේ ඉතාම ප්‍රයෝජනවත් වේවි කියලා ඔබ ලියන ලිපිය අනුව මේ වැකි තෝරා ගන්න පුළුවන් to express thanks ස්තුතිය ප්‍රකාශ කිරීමට we appreciate අපි අගය කරනවා එතකොට ඔබේ ආයතනයට මොනවා හරි ලැබුණා නම් අපිට ලිපිය පටන් ගන්න පුළුවන් we appreciate that your company gave us ඒ ආකාරයට අපිට දීර්ඝ වාක්‍යයක් සකස් කරගන්න පුළුවන් we appreciate අපි අගය කරනවා i write to express my gratitude for මම මාගේ කෘතඥතාවය ප්‍රකාශ කිරීමට ලියමි i wish to say thank you for මම ඔබට ස්තුතිය පතමි please accept my sincere thanks for කරුණාකර මගේ අවංක ස්තුති පිළිගන්න thank you very much for ඔබට ගොඩාක් ස්තුති ඉන් පසුව අපි බලමු ඊළඟ අදියර to express happiness සතුට ප්‍රකාශ කිරීමට i was very happy to hear that asimin මම ඉතා සතුටු විය i was delighted to hear that asimin මම මවිතයට පත් විය i was overjoyed to hear that Asimin mage satutu utura giya I was extremely happy to hear that Asimin mama atishayen satutu viya I was glad to hear that Asimin mama satutu viya to express sadness kanagaatu prakash kirimata I was very sad to hear that Asimin mama duk viya I was depressed to hear that Asimin mama kanassallata patviya I was very sorry to hear that
ඇසීමෙන් මම ඉතා දුකටපත්තිය. I was extremely sorry to hear that. ඇසීමෙන් මම අතිශයින් දුකටපත්විය. To express apology, සමාව ප්‍රකාශ කිරීමට. We regret very much. අපි ගොඩක් කනගාටු වෙනවා. We are very sorry for. අපි ගොඩාක් දුක් වෙනවා. We apologize for. අපි සමාව අයද සිටිනවා. Please accept our sincere apologies for. කරුණාකර අපේ අවංක සමාවන් පිළිගන්න. We offer our apologies for. අපි අපේ සමාවන් පුද කර සිටිනවා. ඉන්පසුව මා තවත් අවශ්‍ය කරන වාක්‍ය කිහිපයක් මේ සනිටුහන් කර තියෙනවා. More useful sentences for writing letters. ලිපි ලිවීමේදී ප්‍රයෝජනවත් වාක්‍ය ඔබට අවශ්‍යයි කියලා හැඟෙන වාක්‍ය මෙහි සටහන් වෙලා තියෙනවා. Please accept my deepest sympathies. කරුණාකර මගේ සාතිශය සංවේගය පිළිගන්න. Please accept my heartfelt condolence. කරුණාකර මගේ හද පෙළෙන ශෝකය පිළිගන්න. Please accept my heartiest congratulations. කරුණාකර මගේ හද පිරි සුභපැතුම් පිළිගන්න. This is with reference to my letter dated 18th June 2020 on the above subject. ඉහත විෂය හා 2020 ජූනි 18 දින ඇති මගේ ලිපිය හා සම්බන්ධයයි. This is with reference to the advertisement in the වෙළඳ දැන්වීම හා සම්බන්ධයෙනි. I would be much obliged. මම මහත්සේ ගැති වෙනවා. මේ වාක්‍ය කිහිපයත් ඔබට හුඟක් ප්‍රයෝජනවත් වේවි. Model letters ආකෘති ලිපි. මා ඉදිරිපත් කරන මෙම ආකෘති ලිපි ඉතාම සරල භාෂාවෙන් මා ලියා තියෙන්නේ. මොකද භාෂාවක් කියන්නේ අදහස් හෝමාරු කර ගැනීමේ එක් ක්‍රමවේදයක් පමණයි. එනිසා අපි ලිපියක් ලියනකොට එය හැමෝටම තේරෙන භාෂාවෙන් ලිව්වහම ඉතාම හොඳයි. එනිසා මම පාවිච්චි කරේ මෙහි සරලම භාෂාව. අපි බලමු පළවෙනි ආකෘති ලිපිය. A letter which expresses happiness. සතුට ප්‍රකාශ කිරීමේ ලිපිය. මා මුලින්ම මෙහි ලිපිනේ යොදා තිබෙනවා නම 19 මහජන මාවත මාළමුල්ල පානදුර. හිම්පසු මම දිනේ යොදා තියෙනවා 18 June 2020. ආමන්ත්‍රණය my dear Milani. හිම්පස්සේ බලන්න මේ සතුට ප්‍රකාශ කිරීමේ ලිපිය ආරම්භ කර ඇති ආකාරය. I was very happy to hear. ඇසීමෙන් මම ගොඩාක් සතුටු වුණා. That you have passed GCE ordinary level examination with 9 A's. ඔබ සමත් වෙලා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සම්මාන 9ක් සමග. First of all, මුලින්ම please accept my heartiest congratulations. කරුණාකර මගේ හදපිරි සුභපැතුම් පිළිගන්න. ඉන්පසු දෙවෙනි ඡේදය you got such a good result. ඔබ මෙවැනි හොඳ ප්‍රතිඵලයක් ගත්තේ as you studied so hard. ඔබ ඉතා මහන්සි වී ඉගෙනගත් නිසා. I remember මට මතක් වෙනවා You always wanted to get ඔබට හැමතිස්සෙම අවශ්‍ය වුණේ ගන්න such a good result එවැනි හොඳ ප්‍රතිඵලයක්. Finally you have achieved your target. අවසානයේදී ඔබ ළඟා කරගෙන තිබෙනවා ඔබේ ඉලක්කය. I am sure මට විශ්වාසයි you can study bioscience for your higher studies. ඔබේ උසස් අධ්‍යාපනය සඳහා ඔබට පුළුවන් හදාරන්න ජීව විද්‍යාව. I know
මම දන්නවා your dream is to be a doctor one day ඔබේ සිහිනය දවසක වෛද්‍යවරයෙක් වන්න I think you can achieve your target so easily මම හිතනවා ඔබට ඔබේ ඉලක්කයට ඉතාම ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් කියලා My parents join me in wishing you all the best. මගේ දෙමාපියන් මාත් එක්ක සම්බන්ධ වෙනවා ඔබට සුබ පතන්න. I hope to visit you with my parents very soon. මම බලාපොරොත්තු වෙනවා මගේ දෙමාපියෝ සමග ඔබව බලන්න ඉක්මනින්ම එන්න. Your loving friend Mihiri. මෙන්න පළවෙනි ලිපිය. ඉන්පසුව දෙවන ලිපිය a letter which expresses sorrow කනගාටුව ප්‍රකාශ කිරීමේ ලිපියක් මා ලිපිනයේ මෙහි සඳහන් කර තියෙනවා number 77 කතරගම road මුල්කිරිගල 18th June 2020 ලෙස දිනේ යොදා තිබෙනවා ආමන්ත්‍රණය my dear maya I was sad to hear මට කනගාටුයි අසන්න that your grandfather had died in an accident ඔබේ සීයා හදිසි අනතුරකින් මිය ගියා කියලා please accept my deepest sympathies කරුණාකර මගේ සාතිශය සංවේගය පිළිගන්න I am sorry I couldn't attend the funeral මට කනගාටුයි මට බැරි වුණ සහභාගී වන්න අවමංගල්‍යයට as I am at present in මුල්කිරිගල මම වර්තමානයේ ඉන්නේ මේ මුල්කිරිගල කියන ප්‍රදේශයේ I got this sad message from Menuli මම මේ කනගාටුදායක පණිවිඩය ලබා ගත්තේ Menuligin only after the funeral was over අවමංගල්‍ය අවසන් වෙච්ච හැටියම වගේ when I return home I will visit you මම ගෙදර ආව හැටියම මම ඔබව බලන්න එන්නම් please convey my condolences to your parents and brother කරුණාකර මගේ ශෝකයන් පමුණුවන්න ඔබේ දෙමාපියන්ට සහ සහෝදරයාට sincerely yours මధుරි ලෙස වාක්‍යය අවසන් කරලා තියෙනවා ගෞරවාන්විත අවසානය සමග. ඉන් පසුව තුන්වෙනි ලිපිය a letter which expresses acceptance of invitation ආරාධනාව පිළිගැනීම ප්‍රකාශ කිරීමේ ලිපියක්. මා ලිපිනේ සඳහන් කරලා තියෙනවා number 118 Main Street පානදුර. ඉන් පසුව දිනය 18th June 2020 Dear Mudita I was very happy to get your letter Mama hari satutu una obe lipiya labimen as I hadn't heard from you for a long time Mokada mata godak kalakin oba wahanna labila tibune neha Thank you very much for inviting me obata godak stuti mata aradhana karata to spend the next holiday with you ඊළඟ නිවාඩුව ඔබ සමග ගත කරන්න you asked me to visit anuradhapura during the holiday ඔබ මට කිව්වා anuradhapuraye යනවා කියලා නිවාඩු කාලය අතරතුරේදී so I am looking forward this visit මං ඒ ගමන බලාපොරොත්තු වෙමින් සිටිනවා as I haven't visited anuradhapura මොකද මම anuradhapuraye ගිහින් නැහැ For a long time, ගොඩාක් කාලෙකින්. I am sure we will have a nice journey. මට විශ්වාසයි අපිට හොඳ ගමනක් නැත්නම් ලස්සන ගමනක් තියේවි කියලා. Hope to meet you soon. බලාපොරොත්තු වෙනවා ඔබව ඉක්මනින් හමු වෙන්න. With love, මහේල. Letter number 4. හතරවෙනි ලිපිය. A letter of inquiry. විමසීම් ලිපියක් writer's address නැත්නම් sender's address ලියන්නාගේ නැත්නම් යවන්නාගේ ලිපිනය පානදුර බාලිකා විද්‍යාලය පානදුර ඉන්පසු දිනය
18th June 2020. Receiver's designation and address. Levin Nagi Tanatura Sahalipine. The manager, Johan Lanka Limited, number 48, Gold Road, Colombo 3. Dear Sir, Madam, Amantrane. Inquiry regarding photocopy machines. Matrukava, Yatin Iriendi, Lipiete Maveset Nometina. This is with reference to the advertisement in the Sunday Observer newspaper on 14 June 2020 about photocopy machines. Michaya Rupa Pitapat Machine Pilibandava, Yantra Pilibandava, Sunday Observer Kina Puatpati, Juni, the Hatara Venidina, Palau Velandani Maha Sambandi in Tamai, maybe Musima Karani. The Welfare Society hopes to donate photocopy machines to our school. Welfare Society Kabala Purutu Venava, photocopy machine, Chairo Pitapatyantrea, Kape Pasalata, Parityagaran, Subasaga, Sangame Bala Purutu Venava, Mayor Parityagaran. Therefore, Emanisa, we would like to know about brand names, Sabikamati Danagan, Mayalagi, brand names, models, and other details. We would be much obliged if you could send us more information at your earliest. Thank you. Looking forward to your reply. Istuti Piliturak Natnapaticharyak. Yours faithfully. Impasu Asana Yadiyutui. Impasu Sampurna Nama. Malka Manavadu. President Yagi Tanaturali and Kenagi. The Welfare Society. Yatene Nama. Impasu Pasale Namat. Yodanapulua. Pandra Balika Vidyale. Ilanga Tapivalamu. Letter number 5. Pasinilipia. A letter of apology, samava illime lipiyak. Writer's address, Nathan sender's address, liyannage lipinaya, Girls High School, Candy Road, Mavanella. Dinaya, 18 June 2020. Receiver's designation and address, the principal, Central College, Mavanella. Dear Madam, Interhouse Drama Competition Nivasantara Nati Taragavaliya. This is with reference to my letter dated 13 June 2020 on the above subject. Menna Dedas Vise Hayai Dhatum Venidiniti Mage Iheta Tema Avaha Sambandh Lipiya Sambandhing Tamayame Vimasima. We regret very much that the drama competition had to change. Nati Tarangavali Venaskan Siduna as the spread of COVID-19 virus, COVID-19 virus air Vyaptianisa. The competition would now be held at Yasodhara Girls School Auditorium on the 6th July at 3 PM. May competition Tarangaya Tarangavali and Avata Pavatwani Yasodhara Balika Vidyalaya Shalave July Hayavenida Havasa Tunata. We hope the new date will suit you. Abhivala Parutvena Aluddine Obata Galapevi Kela. We are sorry for the inconvenience caused. Abhikanagatu Venava Obata Sidhu Apahasutaveta. Thank you. Yours faithfully. Impasu Asana Yadiyutui. Mithila Malalgoda Secretary. The Drama Society. Letter number 6. Hayaveni Lipiya. A letter of request. Illimak Kirime Lipiyak. Sender's address. Yavannage Lipiya. Naththan writer's address. Liyannage Lipine. Central College. Bandaragama. Date. Dinaya. 10th June 2020. Then receiver's designation and address. Labinagi Tanaturu Samaga Lipine. The manager, Sri Lanka Transport Board, Colombo. Dear Sir, Madam, Amantrane. Request for a school bus, Pasal Bus Ratayak Sandaha, Illimai, Yanatema.
I am writing you regarding an essential facility for Central College Bandaragama. I am writing Malianni you ඔබට regarding an essential facility අත්‍යවශ්‍ය පහසුකමක් සම්බන්ධයෙන් for Central College Bandaragama මධ්‍ය මහාවිද්‍යාලය බණ්ඩාරගම. The students face a lot of inconvenience ශිෂ්‍ය මුහුණ දෙන ගොඩාක් අපහසුතාවයට because of the lack of a school bus. Parcel bus රථයක් නැතිකම නිසා for the route number 463 මාර්ග අංක 463 සඳහා. As a result ප්‍රතිඵලය ලෙස students can't come to school early ශිෂ්‍යයන්ට වේලාසනින් පාසලට එන්න බෑ and they get late to go home ඔවුන් ඉතාම පරක්කු වෙනවා ගෙදර යන්නත් after school පාසලට පසුව. It's a great loss for students, එය මහා පාඩුවක් ශිෂ්‍යයන්ට as they miss the important parts of their lessons. හේතුව ඔවුන්ට වැදගත් කොටස් ඔවුන්ගේ පාඩම්වල මගහැරෙන නිසා. I would be obliged, මා ඔබට ගැති වෙනවා if you could please make available, ඔබ අපිට බස් එකක් ලබා දෙනවා නම් පාසල් බස් රථයක් for the route number 463 මාර්ග අංක 463 සඳහා. I should be glad මං කෘතඥ වෙනවා මං සතුටු වෙනවා if you would give this matter into your consideration ඔබ මේ කාරණේ ඔබේ සැලකිල්ලට ලක් කරනවා නම් thank you yours faithfully signature අස්සන MM මහී මල්වාන principal central college බණ්ඩාරගම letter number 7 හත් වෙනි ලිපිය a letter of thanks ස්තුතිය ප්‍රකාශ කිරීමේ ලිපිය Sender's address or writer's address. Yavannage lipineya. Eseth novendinam liyannage lipineya. Central College Bandaragama. Date dineya. 18th June 2020. Receiver's designation and the address. Labennage tanaturu saha lipineya. The manager Sri Lanka Transport Board. Colombo. Dear Sir, Madam, Amantranaya. Request for a school bus. Pasal bus ratayak sandaha illimai. Underline karnalada themawa. Yatin iriyendi themawa. Api meyuta pera saakatcha kala 6 wenne lipiyata pilithurak tamai me 7 wenne lipiye adangu wenne. Pasal bus ratayak 6 wenne lipiyen api illuwa. හත්වෙන් ලිපියේ සඳහන් වෙන්නේ පාසල් බස් රථයක් ලබා දී ඇති නිසා එම ආයතනයට ස්තුති කිරීමක් ප්‍රකාශ කිරීමට ලියන ලද ලිපිය. This is with reference to my letter of 10th June 2020 on the above subject. මා විසින් සඳහන් කර 2020 ජූනි 10 වෙනිදා ඉහත තේමාව හා සම්බන්ධ මගේ ලිපිය හා සම්බන්ධයෙනි. I write to express my sincere gratitude. මං ලියන්නේ මගේ අවංක කෘතඥතාවය ප්‍රකාශ කරන්න for the action you took toward making available a school bus for the route number 463. මාර්ග අංක 463ට බස් එකක් අපිට ලබා දීම සම්බන්ධයෙන්. We appreciate the great service you have done for our school. අපි අගය කරනවා ඔබ අපේ පාසලට බස් රථයක් ලබා දීමෙන් කරපු මහඟු සේවාව. Thank you. Yours faithfully signature අස්සන යදන්න පුළුවන් එතනට MM මහී මල්වාන principal Central College බණ්ඩාරගම.